ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් යුද්ධයේ තියෙන කාලේ මේ අර්බුදය මෙහෙ මේ දකින්න ලැබුණ නැත්තේ පක්ෂ පාලනය කරපු ක්‍රමයක් එක්ක. මොකද ඇත්තටම යුද්ධ තියෙන කාලේ වැඩියෙන්ම 94 න් පස්සේ චන්දිකා කුමාරතුංග මැතිණිය මේ රට මෙහෙව්වේ. ඒ කාලේ මෙහෙම අර්බුද තිබුණ නැහැ ඇත්තටම. යුද්ධේ කරන්නත් අවශ්‍ය කරන මල්ටි බැරල් රොකට් ලොන්ච්, තව අවශ්‍ය කරන යුද උපකරණ සහ ඒ යුද ක්‍රමෝපායන් සඳහා අවශ්‍ය කරන සහාය සම්පූර්ණයෙන්ම එතුමිය ලබා දීලා තිබුණා ඒ කාලේ. පස්සේ යුද්ධෙන් පස්සේ මේ රට ගොඩනගන්න අවස්ථා කීපයක් හැදුනා. එකක් තමයි 89 යුද්ධෙන් පස්සේ මේ රට හදන්න මහින්ද රාජපක්ෂ මහත්තුමාට හොඳටම අවස්ථාව තිබුණා. නමුත් එතුමාගේ පෞලයාත් එක්ක සම්බන්ධ කරගෙන රිජීමයක් හදාගත්ත නිසා රට ඉස්සරහට මෙහෙවන්න බැරි වුණා. ඊළඟ දෙවෙනි අවස්ථාව හම්බුනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තුමාට. හැබැයි එතුමත් ඒ යහපාලන ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරනවා වෙනුවට යහපාලනේ විහිළුවක් කරගෙන නැවත එතුමාගේ ප්‍රධාන ප්‍රතිවාදියා තමන්ගේ අගමැති කරගන්න. දැන් රාජපක්ෂ රෙජීමේට විරුද්ධව ඡන්දි ඉල්ලලා රාජපක්ෂ රෙජීමේට තිබුණු විරුද්ධව තිබුණු මහජන මතය ජයග්‍රහණය කරනවා. හැබැයි ඒ මතය ජයග්‍රහණය කරපු මතය පාවා දීලා නැවත ආණ්ඩුව කඩලා අගමැතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමෙන් පස්සේ තමයි මේ අර්බුදය හටගන්නේ, මෑත කාලීන අර්බුදය හටගන්නේ. අපි ණය ගත්තේ ඇත්ත IMF එකෙන් ණය ගත්ත එකත් ඇත්ත, ලෝක බැංකු ණය සහ වෙනත් ණය ආසියානු සංවර්ධන බැංකු මේ ණය අරන් තියෙනවා. ඉතින් මේ ණය ඇත්තටම අරගෙන ඒවා ආයෝජන ව්‍යාපෘති සඳහා යෙදෙව්වා නම් සහ ඒ ණය කොන්දේසි අපි හරියට අනුගමනය කරා නම් ඒත් මේ අර්බුදය අපි යෙදෙන්න අහුවෙන්නේ නැහැ. ඉතින් මේ IMF එක ණය දෙනකොට නිකන් ණය දෙන්නේ නැහැ. දැන් සමහර දේශපාලඥයෝ තද විවේචනය කරන්නේ IMF එකේ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරනවා කියලා. ණයක් දෙනකොට මොන බැංකුවක්වත් ජාතික බැංකුවක් වෙන්න පුළුවන්, ජාත්‍යන්තර බැංකුවක් වෙන්න පුළුවන්, ණය දෙන්නේ නැහැ කොන්දේසි නැතුව. ඒතොර ඒ කොන්දේසි වලට යටත් වෙලා තමයි අපිට ණය ගන්න වෙන්නේ. හැබැයි ඒක අපි ආයෝජනයක් කරගන්නවා. පෞගේ කාලේ එහෙම ආයෝජනයක් වුණා. ඇස්තමේන්තු ගත්තාම අධි ඇස්තමේන්තු ඉදිරිපත් කරගත්තා. ඇස්තමේන්තු වලින් විශාල වශයෙන් මුදල් ගසා කන ක්‍රමයක් හැදුනා මේ යුද්ධයෙන් පස්සේ. ඇත්තටම ඊට පෙරේව අපිට දකින්න ලැබුණ නැහැ ඔය කියන ප්‍රමාණයන්ගේ. සමහර කාර්යවල දේශපාලඥයන් හම්බ කරලා දිනා. හැබැයි ඔහොම මහා පරිමාණේ හොරා කෑම් කළා නැහැ. ඉතින් ඒ නිසා යුද්ධයෙන් පස්සේ මේ රට ගොඩනගන්න හම්බෙච්ච හොඳම අවස්ථා දෙකක් සම්පූර්ණයෙන්ම නැති කරගෙන තියෙනවා. ඊට පස්සේ එළඹිච්ච අවස්ථාව තමයි මහජන විරෝධයක් ඇවිල්ලා මහා ජනාරගලයක් කරලා මේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඉතින් මේ තත්ත්වයේ තුනොත් මේ රට උඩට එන්න පුළුවන්, ගොඩනගන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයේනුත් අපිට ගොඩට එන්න බැයි නම් අපි හිතනවා මේ රට ආය හදන්න බෑ, ගොඩනගන්න බෑ කියලා කවුරුවා. මොකද රට සම්පූර්ණයෙන්ම බිමට සමතලා වුණාට පස්සේ ලෝකේ පිළිගන්නේ නැත්තම් මේ රට ඉස්සරහට යන රටක් විදියට මේක බංකොලොත් රාජ්‍යයක් විදියට පිළිගන්නවා නම් අපේ රටෙන් එළියට යන පුරවැසියාට පිළිගැනීමක් නැහැ. අද ලංකාවෙන් එළියට ගිහිල්ලා එළියේ වැඩ කරන කම්කරුවන්ට එදා තිබ්බ සැලකිල්ල නෙමෙයි අද තියෙන්නේ. අද ගියාම කියන්නේ තමුසෙලා සෝමාලියාව, ඉතියෝපියාව හා ඊටත් වඩා බංකොලොත් වෙච්ච බිඳ වැටිච්ච රාජ්‍යංගල පුරවැසිය විදියට. ඉතින් ඒ නිසා එහෙම එකක් තියෙනවා. මිනිස්සුන්ට තිබුණු එදා ගෞරවයයි, ලංකාවේ පුරවැසියෙකුට එදා තිබුණු ජාත්‍යන්තරයේ ගෞරවයයි, අද ගෞරවයයි ගත්තාම ඒක අතර විශාල වෙනසක් තියෙනවා. ඒක ගියපු අය කියනවා. ඉතින් ඒ නිසා රටට ගෞරවයක් ඇති වෙන්නේ විශේෂයෙන්ම රටේ ආර්ථික ශක්තිය හොඳට තියෙන්න ඕන. ඉතින් ඒක පළවෙනිම කාරණේ ආර්ථිකය. ආර්ථිකයේ බිඳ වැටිච්ච ගමන් අපි පහුගිය මේ ඈත කාලීනව දැක්ක දේ තමයි ආර්ථිකයේ බිඳ වැටුණාට පස්සේ අනිත් සියලුම දේවල් බිඳ වැටෙනවා. සිවිල් සමාජයේ සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. රාජ්‍ය බිඳ වැටෙනවා. එතකොට මිනිස්සුන්ගේ තියෙන යහපත් ගතිගුණ කියන සාරධර්ම මේ සියල්ලම නීතියට ගරු කිරීම මේ සියල්ලම බිඳ වැටෙනවා. ඒවා බිඳ වැටිලා සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච රාජ්‍යයක් බවට සහ සමාජයක් බිඳ වැටිච්ච සමාජයක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සමාජයේ බිඳ වැටෙනවා කියන එක හරි භයානකයි. මොකද පාරේ මිනිස්සුකුට යන්න බෑ. සිවිල් මිනිහෙකුට ජීවත් වෙන්න බැරි වෙනවා. නීති අතර ගන්නවා විවිධ කණ්ඩායම්, විවිධ ප්‍රචණ්ඩ කණ්ඩායම් නීති අතර ගන්නවා. එයාට ඕන විදිහට මෙහෙවන්න පටන් ගන්නවා. මිනි මැරේ, මංකොල්ල කෑම්, දූෂණ මේ සියල්ලම ආරම්භ වෙනවා. ඉතින් ඒ නිසා මේ සිවිල් සමාජයේ සිවිල් නීතිය ශක්තිමත් කරගෙන ඉස්සරහට රාජ්‍යයේ බිඳ වැටෙන්නේ නැතුව පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් දැනට අවශ්‍යයි. අවශ්‍යමයි ඒක. අපි කැමැති වුණත් අකමැති වුණත් අවශ්‍යයි. දැන් ඔය විවේචනය කරන විවේචනය කිරීම අපි දකින්නේ අර සාම්ප්‍රදායික විවේචන මේවා. හැමදාම ආණ්ඩුවක් බලේ ඉන්නකොට විපක්ෂය සම්පූර්ණ විවේචනය කරනවා. දැන් මේ හැමදාම ආණ්ඩුවක් බලේ ඉන්න සහ විපක්ෂය ඊළඟ බලය ලබා ගැනීම සඳහා තියෙන තත්වයකට වඩා වෙනස් තත්වයක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ තත්වය පරිවාස තත්වයක් හැටියට සලකලා මේක ටිකක් ඉදිරියට ශක්තිමත් වෙන්න, රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න සහ ඒ තුළ දේශපාලන සමාජය ශක්තිමත් කිරීම සඳහා සහ රාජ්‍ය ශක්තිමත් වෙන්න. රාජ්‍ය ශක්තිමත් වෙනවයි කියලා කියන්නේ මේ පොදු ජන පෙරමුණ හරි නැත්නම් පොහොට්ටු පක්ෂය ශක්තිමත් කිරීම හෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ශක්තිමත් කරනවා කියන එක නෙවෙයි. රාජ්‍යය කියලා කියන්නේ මිනිසුන්ගේ සංවිධානයනේ.
එතන මිනිස්සු ශ්‍රී ලංකා රාජ්‍යය කියන්නේ ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් එකතු වෙච්ච ජනතාවගේ බලය ගොනු වෙච්ච කේන්ද්‍රගත වෙච්ච සංවිධානය. දේශපාලන සංවිධානය. දැන් මේක බිඳ වැටුනොත් එහෙම ඒක හරහා ගොඩනැගිච්ච සියලු දේවල් බිඳ වැටෙනවා. අධිකරණය බිඳ වැටෙනවා මුලින්ම. ඊට පස්සේ අනිත් ආයතන සුබ සාධන මේ හැම එකම බිඳ වැටලා යනවා. ඉතින් ඒ නිසා එක්කෝ හමුදා රාජ්‍යයක්, එහෙම නැත්නම් අපරාධකරුවන්ගේ රාජ්‍යයක්, එහෙම නැත්නම් ප්‍රචණ්ඩකාරී වෙනත් සංවිධාන මර කණ්ඩායම් වගේ ඒවා මෙහෙවන රාජ්‍යයක් එහෙම එකක් නිර්මාණය වෙයි. රාජ්‍යයක් කියන්නත් බෑ. කණ්ඩායම් මෙහෙවන රාජ්‍යයක් නෑ. ඉතින් රාජ්‍ය කියන එක ආරක්ෂා වෙන්න නම් මේ මේ සිවිල් සමාජය ශක්තිමත් වෙච්ච, සිවිල් සමාජයේ නිර්මාණයක් විදිහට බිහි වෙච්ච රජය රාජ්‍ය ආරම්භ මේ ශක්තිමත් වීම අවශ්‍යයි. ඒ සඳහා අපි සියලු දෙනාගේම පක්ෂ ભેදවලින් තොරව කිසියම් කාලයකට කිසියම් කාල පරාසයක් සඳහා දායකත්වයක් ලබා දීම අවශ්‍යයි. හැබැයි එතනදී මේක ගොඩනගන වෙලාවේ හොරකම් කරනවා නම්, එතෙන්දීනුත් පගා ගන්න හදනවා නම්, එතෙන්දීන් කොමිෂන් ගන්න හදනවා නම්, ඒවටත් විරුද්ධව වැඩ කිරීම සඳහා කටයුතු කරන්න ඕන. හැබැයි දැන් තමයි මම හිතන්නේ හොඳම දේ. මොකද මේ රටේ රාජ්‍යාන්ත්‍රය තුල රටට නොගැලපෙන ආයතන රාශියක් තියෙනවා. දැන් මෙතන වෙනකොට දැක්ක හරිත කුසිකර්ම ආයතනය කියලා වෙනම එකක් අටවගෙන. මේ වගේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව ඇතුලේ රටට දරන්න බැරි ආයතන ගොඩක් තියෙනවා. ඊළඟට මේ රටේ පුරවැසියන්ට නඩත්තු කරන්න බැරි අති දැවැන්ත රාජ්‍ය සේවයක් තියෙනවා. ඊළඟට අපේ නායකතුමා කිව්වාගේ ලාභ ලබන්න බැරි ව්‍යාපාර රජය ආරම්භේ ආණ්ඩුව ආරම්භ කළා තියෙනවා. ඉතින් මේ ව්‍යාපාර ඇත්තටම ව්‍යාපාර කියන ඒවා කරන්න ඕන පෞද්ගලිකාංශයේ පෞද්ගලික විවසායක එහෙම නැත්නම් මේ සමුපකාර සංවිධාන නැත්නම් කෝපරේට් කම්පැනි කියන ඒවා. ඉතින් මේ සම්පකාර සමාගම් විසින් පෞද්ගල මේ මේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. ඒව තමයි ලෝකේ අපි දකින්නේ. දැන් චීනය ගත්තාමත් එහෙමයි. වෙනත් ඇමරිකාව, ජර්මනිය, දියුණු රටවල් වල, ජපානයේ මේ හැම රටකම තියෙන එක්කෝ තියෙනවා සාමූහික සමාගම් තියෙනවා. එහෙම නැත්නම් පෞද්ගලික සමාගම් තියෙනවා. ඉතින් මේවා රෙගුලේට් කරන එක නැත්නම් මේවා නියාමනය කිරීම තමයි හරියටම නීතියත් එක්ක නියාමනය කිරීමේ වගකීම තමයි ආණ්ඩුකරණයක් කියලා කියන්නේ. ඒතර ආණ්ඩුවකට පැවරෙන වගකීම තමයි සිවිල් සමාජයේ සිවිල් පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිය මේ හැම එකක්ම නීත්‍ය අනුකූලව නියාමනය කිරීම. දැන් අද ඒක නොකර අපි වෙනත් දෙයක් කරන්න පටන් අරන් තියෙනවා. ඒක නොකර වෙන දේවල් කිරීම තුළ වෙලා තියෙන්නේ තමන්ගේ වගකීම ගිලිහිලා ගිහිල්ලා වෙනත් වැඩකට අපි යොමු වෙලා ඒ සියල්ලම පිරිහිලා තියෙනවා. ඉතින් නීතිය හරියටම පුරවැසි නීතිය පෞද්ගලිකව අපේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන නීතිය මුල් කරගත්ත නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපි හිතනවා රාජ්‍යයක් ශක්තිමත් කරන්න පුළුවන්, ඒ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්, දේශපාලන සමාජය ශක්තිමත් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම සිවිල් පුරවැසි අයිතිවාසිකම් ශක්තිමත් කිරීම අවශ්‍යමයි. පෞද්ගලික ආයතනයක් ව්‍යාපාර කරාට අපිට පස්සේ නැන්නේ රජයෙන්ම කරන්න කියලා නියමයක් නැහැ. මොකද රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යාපාර කිරීම තුළ හොඳම උදාහරණය තමයි රුසියා, සෝවියට් රුසියා. සෝවියට් රුසියා බිඳ වැටෙන්නේ ප්‍රධාන හේතුව ඒකයි. සෝවියට් රුසියාවේ සමාජවාදී තිබුණු සමාජවාදී ව්‍යාපාර රාජ්‍ය ව්‍යවසායකත්වයේ බිඳ වැටුනේ ඒක අසාර්ථකයින්ද. ඉතින් ඒක ඊට පස්සේ පෞද්ගලික සමාගම් පෞද්ගලික ව්‍යාපාර පිළි අරන් තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේ තියෙන උදාහරණත් අපි අරගෙන අපි මේ පෞද්ගලික සහ සාමූහික ව්‍යාපාර පිළි අරගෙන හැබැයි ඒ සියල්ලම කම්කරුවාගේ සේවකයාගේ අයිතිවාසිකම් පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහ තද නියාමන ප්‍රතිපත්තියක් රජය ආණ්ඩුව අනුගමනය කරොත් ආණ්ඩුකරණය කියන එක හරියට කරොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒකට ලැබිලා තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඉතින් ඒක ඒ සඳහා අපි පක්ෂයක් හැටියට අපේ දායකත්වය ලබා දෙන්න තමයි කටයුතු කරගෙන යන්නේ. අලුත් අනතුරත් එක්ක අපි පක්ෂයක් හැටියට නව ලංකා නිදහස් පක්ෂය රටේ තියෙන දේශපාලන රික්තය පුරවන්න. මොකද ලංකාවේ අද දේශපාලන පක්ෂ අතර විශාල පිරිහීමක් තියෙනවා. ඒ වගේම ලංකාවේ මතයක් හදලා තියෙන මන්ත්‍රයක් මේ 75ක් අවුරුදු ලංකාව පාලනය කරපු පක්ෂ විනාශ කරයි කියන එක. හැබැයි ඒ කවුරුවත් කතා කරන්නේ 75න් අවුරුදු 30ක් යුද්ධය තිබුණා, අවුරුදු 5ක් අභ්‍යන්තර කැරලි තිබුණා. 5ක් කාලේ විනාශ වුණා අභ්‍යන්තර කැරලි වලට. ඒතර අවුරුදු 40ක් තමයි මේ රට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඒ කාලය තුලත් මේ රටේ සංවර්ධනය සඳහා කිසියම් දායකත්වයක් කිසියම් නෙවෙයි ධනාත්මක විදිහේ දායකත්ව දරලා තියෙනවා මේ රට හදන්න. විශේෂයෙන්ම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය කාලේ රටේ කර්මාන්ත ජාලයක් තිබුණා. ඉතින් ඒ කර්මාන්ත අද දක්වා ආවනම් විවෘතාර්ථිකයත් එක්ක සමපාත කරගෙන බැලන්ස් කරගෙන
අලුත් තාක්ෂණයත් එක්ක රටට ඉස්සරහට යන්න තිබුණා. නමුත් පසුකාලීනව ගත්ත විවෘතාර්ථික අනවශ්‍ය ආකාරයෙන් වැළඳ ගැනීම වගේ දේවල් එක්ක නරක ආර්ථික උපාය මාර්ග අනුගමනය කිරීම නිසා රට විනාශ වුණා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ අද පවතින මේ අර්බුදයට සාධනීය විදිහේ උත්තරයක් සපයන පක්ෂයක් හැටියට නව ලංකා නිදහස් පක්ෂය ඉස්සරහට අරගෙන යන්න. ඒ වගේම ලංකාව දියුණු කරන්න පුළුවන් ආර්ථික උපාය මාර්ගය කුමක්ද කියන එක නිවැරදිව විග්‍රහ කරගෙන ඒත් එක්ක රට ඉස්සරහට මෙහෙවන්න පුළුවන් බලවේගවලට, විශේෂයෙන්ම රට ගෙනියන මෙහෙවන ආණ්ඩු වලට අපේ දායකත්වය ලබා දෙන්න, ඒ වගේම ජනතාව සංවිධානය කරන්න. එහෙම නැතුව අපි මේ අර රැල්ලකට ගිහිල්ලා රැලි දේශපාලනය තුළ රට විනාශ වෙලා තියෙනවා. දැන් අපි දිගටම බලපුවාම එක ආණ්ඩුවක් ආණ්ඩු කරපුවාම ඊළඟ ආණ්ඩුව බලයට පත් වෙන්නේ රැල්ලක් විදියට. ඒ කියන්නේ මහජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ තියෙන ආණ්ඩුව පරාජය කිරීම මිස එතනින් එහාට යහපත් ආණ්ඩුව හදන්න නෙවෙයි. ඒතර දැනුත් ඒ තත්ත්වෙම අපිට පේනවා. දැන් තියෙන්නේ තියෙන පක්ෂ පරාජය කරන්න අලුත් පක්ෂයක් අලුත් බලවේගයක් බලයට පත් කරනවා කියන එක ඇර වෙන එකට විකල්පයක් හැටියට. දැන් මේ අලුත් පක්ෂ තුල ඉදිරිපත් වෙන අය අපි අපේක්ෂකව දිහා බලපුවාම අපි දන්නවා අපේක්ෂකින්ගේ තියෙන ගුණාත්මක භාවය කොච්චරද කියන එක. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අලුත් පක්ෂයක් විදියට ගුණාත්මක භාවයේ තියෙන රටට සේවයක් කරන්න පුළුවන් හොඳ පරිණතකමක් තියෙන, දැනුමක් තියෙන, දූෂණයට අරාදීන්නේ නැති යහපත් මිනිසු පුළුවන් තරම් ඒක රාශි කරගෙන මේ පක්ෂය ඉස්සරහට මෙහෙවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නව ලංකා පක්ෂය විදියට. ඒකේ නායකතුමා විදියට කුමාර වෙල්ගම් මැතිතුමාගේ අපේක්ෂාව ඒක. ප්‍රධාන අනුශාසකතුමිය හැටියට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුමියගේ තුංග මැතිණියගේ අපේක්ෂාවත් ඒක. ඉතින් ඒ නිසා අපිට හොඳ ප්‍රතිපත්තියක් අපි හදාගෙන තියෙන වැඩපිළිවෙල. අපිට හොඳ දර්ශනයක් තියෙන පක්ෂයක් විදියට ලංකාවට ගැලපෙන දර්ශනයක්. ඒත් එක්ක අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.